සිීමමත් සහිත සෙලෙන්දි ඉන්වස්මෙන්ට් අයතනය හරහා ආයෝජ නාආකරශන කරගැනීමට අන්ඩුව සැලසුම් කරඇති වැඩ පිළිවෙල මේවන විට විවාද සම්පන්න එකක් බවට පත්වති වෙනවා. මොකදද මේ සෙලන්දිවා. සෙලදිවා සමාග මේ කොට සියට සයක්ම මහා බාන්ඩාගාරයට අයිති, සෙලින්දිවා සමාගමට පැවරෙන වගක මක්කුමක්ද, ආයෝජන හදනා ගැනමින් ඒ සදහා පාසුකම් සැලසීම. සෙලින්දිවා සමාගම මගින් ආයෝජන ව්‍යපෘදිික්‍රාත්මක වන්නේ කෙසිේද. ිෙන පත්‍රකාවේ සඳහන් ව නාකාරයට සිළින්දිවා සමාගම යටතේ පරිපාලන අනුමද සමාගමක් හෙවත්, හෝල්ඩන් SPV සමාගමක් පවතිනවා. ස්පේෂල් පපස් හහිකල් එකක් කියන්නේ අයෝජන කටුතුවලදී අදාළ නිශ්විත ආයෝජන කාරය සදහම ආරම්භ කරන සමාගමක්. නාගරික සංවරධන අධිකාරය සතු ඇති යම්දීපලක් ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රාත්ම කිරීමට තීරණය කරන්නේ නම් මේ හෝල්ඩින් SPV යටතේ ඇති තවත් SPීV එකක් බවලට පත් කළියොතයි. අයෝජකින් හඳුනාගෙන ව්‍යපෘතිය ක්‍රාත්ම කිරීම සිදු වන්නේ මෙම SPV එක යටති. හෝල්ලින්න් SPV සමාගම අටතති ස්SPB තුනක් ස්ථාපත කරති බෙනවා. කොළොම කොටුව හෙරිටේජ් ස්ක්වයා නිශ්චල දේපොල සංවරධනය රජීට් අයත් සත්කාරක අංශය. ො යිති ල අක්ක දශ පහ හ ප්‍රමා පහි න් ോ ග ගල් අක්ක බිඳ දශම හතයි පහ ූමි ප්‍රමාණය පෙහිට, ග රනගിල් අක්ක දශම පහ පහිට දේශක කටතු මත ේ ශ ගන ගල්ල හ. අක්කර ිඳ දශ ටයි එක ූමි ප්‍රමාණක පෙහිට, හත පැල් කා යායේ. සිියල්ල දපල ොම කොට අවට පහිටා තිබවා නිශ්චල දේපපුල සංවර්ධන අයටති ඇති දේපල. ොළඹ නිලුම් කුලන ආසන්නේ අක්කර එක දශම තුනයි හතක භූමික පිහිට සිනු අවන් හල අකර පහක භූමික පිහිට, ෝට සේච් මි්්‍ර සංවරධන ව්‍යාපතිය සහ ්‍යාපනය ංක සන්තුරයේ පිහිටි, ජාතන්තර සම්බන්ධී කරන මධ්‍යස්ථානය රජීට් අයත් සත්කාරක අනුශයලි සහඳුන්මන දේපල හිෙල්ට ළම්බූ න් පෝට් ෙන්ට ගන්හි ලම්බූ මේ සේලුම දේපල සෙලින්න්තිබා හෝල්දීන් ස්SPවි අටතේ ඇති SPV තුනක් මගින් අයෝජකින් වෙත පවරාදීම සුදුකිරීමට සැලසුන් කරතිබෙනවා එහිද අදාලා ්‍යපෘති වල දැනන්ට කොටස්සිියන් සහ ප්‍රතිලාබ ැබෙන ක්‍රමවේදයක් ැබිනෙට් පතුකාාවෙන් යෝජනා කරඇති අතර, කොටස් වෙලඳපුොල හරහාදර් ව්‍ය පෘතිවල ආයෝජනයකිරීමේ අවස්ථා පිළිබඳව අවධාන යොමු කරති බෙනවා. අයෝජන කළබාක් කියල හදාලා. SPV කියලා කොම්පනියක් හදලා ඒකට මොහක් කරි නවක් හෙට නිදීලා අර බිල්්ලිම විකරන්න තමයිද. ලංකාව බලන්නෙම කවුරුහරි හොරෙක් මේ ක අස්ට පැනල මේක වංචාවෙන් කොහොමරි තමන්ගේ කාටහරි මේ ප්න්නල දෙන්න ඒක කරන්න හතනකට අපිට ඕනතරන් සාක්කි අපි ඉතිහාසේ දැකලා තියෙනක්ත මේ නොුවකුද්දේවල් විකුණලා මේ ප්‍රශ්නයට විසඳමක් ලැබෙන්නේ නෑ? තියන්ත ඉංග්‍රිසි පොත්තිකට හස් ක්වමින් ලාගරග සංමරධන අධිකාර අමත්‍යංශලේකම් නෙමල් පෙර හතා අවධාරණය කරන්නේ සෙලදිවා ආයතනය සම්බන්ධීෙන් පැතරයන කටකතා පදනම් විරහිත බවයි. සෙලන්දිවා යනු ආ්ඩු වී ආයෝචන මෙබලමක් වනත්තර එයටතේ රජීට් අයත් කිසිදු දේපලක් විකුණා තමන්නේ නැති බව ලේකම්වරයා ප්‍රකාශ කරති බෙනවා. සෙලන්දීවගේ ලොක්කො එක්කි නං කියනවා අපි ඉඩම් විකුණා නෙත් නෑ අපි මේ බිල්ධීන් විුණනාා ෙත් නෑ. අපි මේ ගා වැචිච්ච බිල්්ලින්න්තික ලස්සන්ට හදලා පේෙන් කරලා ලස්සන්ට පේන්න තියෙනවා කියලා. මම අියෝග කරනවා පුළුවන්නම් පෙන්න්නන්න. කොහෙද තියෙන කියලාොළ එකේ විදේ සමාත්‍යාන්සේ ගොඩනකිල සහ බිල්ලිම විකුණන්නේ නෑ කියලා. ජාතික සම්පත් විකිනීම සම්බන්ධය ආචරය පුජ්්‍ය ෝමල් පෙස්ෝබිත හිමියන් අද හස්ඵල කලා. රජ්්‍යච්ච තැටියට දැන් රොටි පුච්චන වැඩපිළි වෙලක් රජයකරග යන. යට අශ්‍ය සෑම පනතක්ම සෑම නීතියක්ම සම්මත කරගන්නා තත්ත්වයකට පත්වෙලා තියෙනවා කොරෝණ වෛරස තත්ත්වයත් මේ පාරිසරික විපතත් තමන්ට සම්පතක් හැටියට යොදාගන්න හැටි ඉතාමත් පැහැදිලි. නමුත් අද වේගෙන යන කටයුතුවලින් පේනදේ තමයි බෙදුම්වාදය අවසක් නෑ. එදා අවි අව්ධ බලයෙන් රටබෙදන්නට ගත්ත උත්සාහය අද ගිවිසුන් මාර්ගයෙන් මිලමුදල් හරහා සිදුවෙන ආකාරයක් අපට පේනවා. රටේ සම්පත් නිර්දය ලෙස විදේශකයන්ට විකිනීමේ කූට උපාය ක්‍රියාත්මක වෙන වනං රටබෙදීමේ කාරයේ ඒ කාන්තයික සිදුවමින් පවතිනවා කියන බවට. අනන්ත සාධක එකතු එමෙන් තියෙනවා ලෝක මාවතේ තියෙන කිසි පාර්ට මූුණ මූුණලා තියෙන බෞද්ධා ලෝක විහාරය. ඒක පර්ච සැත්තවක වගේ ප්‍රමාණයක් පවරා ගැනීම සඳහා ගැසට නිවේදයක් සකස් කරලා තියනවා. ඒ වගේ සීගිරියත් අනාගතයේ විකුණයි. ආර්ථික ආර්ථිකය සකස් කර ගැනීම සඳහා. එතුළ බෞද්ධනායකයකෝගෙන් අපි අපි දැක්කෙන ෞද්ධනායකොත් මෙරටේ යම්ප්‍රමාණයක නායක බදට පත්වෙල හිටයන. ඒයගේත් අපි දක්කන මේ වගේ ක්‍රියාමාගයක් ගන්න. නිසාබි මේක බරපතල සිද්ධයක්ක් දිරමයි දකින්නේ මේ වෙනකොට රටේතින ආ ආර්ථික මර්මස්ථාන තිර ඉඩම් එකනේ උදාහරණයක් ව ගත්තහම පොලිස් මූලස්ථානය තින ගොඩ විඩම කෝප් සිටියට සමීපේමතියන ඉඩම. ආර්ථික වශයෙන් වටනාකමත් තිර නිසා මේකත් නැම් විදේශ රටකට විකිනීම සඳහා උපක්‍රම යොදාගැම පදදි ොතු ලැබි.